ගරු මූලාසනාරූඪ මන්තුමනේ බුද්ධිගවතන මන්තුමා අද ඉතාමත් ඓතිහාසික යෝජනාවක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා මට පෙර කතා කරපු සීදරම් මන්තුමායි කතාවේදී ඔහු සඳහන් කරේ රාවණා රජ්ජුරුව දෙමළ රජ්ජුරුව කෙනෙක් කියලා රාවණා රජ්ජුරුව දෙමළද සිංහලද වෙනත් ආගමද කියලා හොයන්න ඉස්සෙල්ලා රාවණා රජ්ජුරුව ගැන හොයනක තමයි මේ යෝජනාවේ පරමු කාර්යභාරය වෙන්නේ ඒ වගේම රාධකෘෂ්ණ මන්තුමායි කතාවෙනුත් ඒ අනිත් කතාවෙනුත් මේ රාවණා ඉතිහාසය ප්‍රමාද කිරීමේ කාරණාව එහෙම නැත්නම් රාවණා යට කිරීමේ කාරණාව ගැන යම් හැඟීමක් ඇති කර ගන්න පුළුවන්. මොකද මේ රාවණා කාරණාව යට වෙන්නේ ප්‍රධානම කාරණාව විදිහට අපි දකින්නේ අර මහාවංශය යට වෙච්ච ඉතිහාසයක් අපේ රටේ තියෙනවා. මේ මහාවංශය අගරු කරනවත් මහාවංශය දෙවෙනි කරනවත් කාරණාව නෙවෙයි. මේ 2600ක් වෙච්ච මහාවංශයේ ලිඛිත ඉතිහාසයේ මහාවංශයේ තුලම අපි කොටුවීම තුල අපේ රටේ සැබෑ ඉතිහාසය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් යට කරමින් අමතක කරමින් යන ක්‍රියාවලියක් තියෙනවා. විද්‍යාත්මක සාක්ෂි මත හම්බෙච්ච බලංගොඩ මානවය අවුරුදු 40,000ක් පරණ නම් එහා සමානව තවත් හම්බෙච්ච පුරාවිද්‍යාත්මක සාක්ෂි ගණනාවක් මේ රටේ තියෙනවා නම් ඒ 40,000 ඉඳලා මේ 2500 දක්වා කාල පරිච්ඡේදය තුළ මොනවද වුනේ කියන කන මේ රටේ මෙතෙක් කිසිම සාධාරණ විනිශ්චයක් සිද්ධ වෙලා නැහැ. පූර්ව බලංගොඩ මානවයාගේ ජනේ බලංගොඩ ජනාවාසය ඉඳලා 2500 ක ඉතිහාසය අතර තුල තියෙන කාල සීමාව තුල ඒ අවුරුදු 37,000ක් වගේ කාල සීමාවක් තුල මේ රටේ කුමන පරිසරයක් තිබුණද කියන කාරණාව හොයන්න සාධාරණ මැදිහත් වීමක් මේ රටේ කිසිම පාලකයෙකුටවත් නිලධාරියෙකුටවත් කිසි කෙනෙකුට අවස්ථාවක් තිබුණේ නැහැ. ඒක නිසා ඒ කාරණාව තුල මේ රාවණා ගැන කියවීම හැදෑරීම ඉතාමත් වැදගත් කාරණාවක් බවට පත් වේවි. රාවණා ගැන කියනවා මේක මිත්‍යාවක් කියලා තියෙනවා සංකල්පයක් කියලා කියනවා පමණක් අය කියනවා මේක සාහිත්‍ය කොටසක් කියලා මේ මොන දේ කතා කරා වුණත් මෙතන සඳහන් කරපු ආකාරයට වාල්මීකයේ රාමායනය ගැන කියවනකොට ඒ රාමායනයේ තියෙන සිද්ධීන් සහ ඒ කාරණා රාවණා ගැන කියවන්නත් ඉතාමත් හොඳ කාරණාවකට පත් වෙනවා. මම වරක ඉන්දියාවේ සංචාරක යෙදෙනකොට රාම පෙරහැරක් තිබුණා. ඒ පෙරහැර වාර්ෂිකව පවත්වන මහා දවන්ත පෙරහැරක්. ඒ පෙරහැර එක අංගයක් තමයි පෙරහැරේ අවසාන ගෙනියන රාවණාට අඳපු පඹයකට ඒ පෙරහැර යන යම් ඒ පිරිස් පහර දෙදී යන එක තමයි පෙරහැරේ එක අංගයක්. ඒක නිසා මේ සංස්කෘතික විරසකය හේතු වුණා මේ දුරස්ත බව හේතු වුණා රාම රාවණ එදා තිබිච්ච යුද්ධය අද මානසික යුද්ධයක් බවට පත් කරගත්ත පාලකයන් සහ බලධාරීන් මේ විනාඩි දෙකක් තියෙනවා සවැලෙස හොයන්න ප්‍රමාද කරන්න හේතු බවට පත් වුණා. මෙතන කියවිච්ච ආකාරයට ගරු මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි රාවණා ගුහාව ගැන අපි අහලා තියෙනවා. අද කවුද ඒ රාවණා ගුහාව සංචාරක ශ්‍රේෂ්ඨයෙන් හැරෙන්න විද්‍යාත්මක පුරාවිද්‍යා ශ්‍රේෂ්ඨයෙන් පරීක්ෂණිකයන් නිරීක්ෂණිකයන් ගවේෂණිකයන් මැදිහත් වෙලා තියෙන්නේ? ගරු සභානායක තුමනි මේ ඉතිහාසය තුල කියවෙච්ච මේ කාරණා සොයන එක අපේ රටේ අනාගත පරම්පරාව විතරක් නෙවෙයි අපේ රටේ මේ වැටිච්ච ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා වනත් යම් ප්‍රවේශයක් බවට පත් කරගන්න පුළුවන්. මොකද මේ වගේ ඉතිහාසයක් තියෙන රටක් ලෝකයේ තුල ඉතාමත් සීමිත රටවල් ප්‍රමාණයක් අතරින් ඉහළම රටක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබේවි. අද ලෝකයේ ඊජිප්තුව වෙන්න පුළුවන් වෙනත් තැනක වෙන්න පුළුවන් ඒ පුරාවිද්‍යාත්මක ස්ථාන සහ ඉතිහාසය ඔවුන්ගේ ආර්ථිකයේ ප්‍රධාන කාරණා බවට පත් වෙද්දී අපිටත් සීමිත ප්‍රමාණකින් තමයි අපිට රැකෙන්නේ අදටත් අපිට සංරක්ෂණය කරලා තියෙන මේ පුරාවිද්‍යා ස්ථාන හරහා තමයි මේ දේ කරන්නේ. ඒක නිසා අවසාන වශයෙන් මේ පාර්ලිමේන්තුවේ කර මූලාසනාරූඪ මන්ත්‍රීමනේ ජාතික උරුමයන් පිළිබඳ සංසදයක් නිර්මාණය වුණා මීට සතියකට කලින් ජයන් සමීරගත්තු සභාපතිවරයා විදිහට ඉන්නවා. ඒ නිසා ජාතික උරුමයන් පිළිබඳ සංසදයට අපි යෝජනා කරනවා මේ කාරණාව සම්බන්ධව පුළුල් නිරීක්ෂණයක් නිගමනයක් කරන්න පුළුවන් ඒ විද්වත් කමිටුවක ඇදුම්ලක් ක්‍රියාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. ඒ ආකාරයෙන් වගේම මේ කාරණාව සම්බන්ධ අරිසෙන් අහබුදු ලියපු රාවණා පුරාණයේ පොත තමත් විද්‍යාත්මක සාක්ෂි සහ කාරණා ගණනාවක් තියෙන පොතක් බවට පත් වෙලා තියෙනවා. මේ සියල්ලත් එක්ක රාවණා දෙමළද සිංහලද කියන එක දෙබනුව බලමු. රාවණා ඉතිහාසය ගැන නිරීක්ෂණය කරන විද්‍යාත්මක ප්‍රවේශයක් සඳහා මේ යෝජනාව පාදක කරගන්න කියන යෝජනාව කරමින් මේ යෝජනාව තවත් එක් යෝජනාවක් බවට පත් කරලා හමස් පෙට්ටිය දවන්නේ නැතුව මේක සක්‍රීය යෝජනාවක් බවට පත් කරන්න මේ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන කෙනා ඉල්ලා සිටින්න මට වෙලා ලබා දීම සම්බන්ධව මගේ ස්තුතිය ගෞරවපද කරනවා. බොහොම ස්තුතියි. ඊළඟට ගරු සරත් වීරසේකර මන්ත්‍රීතුමා ඔබතුමාට විනෝද මිනිත්තු